ඉස්සරහදයක් වෙන ශරීරයේ මහත ෆැට් බර්නින් කියන්නේ දැන් හොඳ බිස්නස් එකක් මොකද දැන් ජනතාවගෙන් 50%ක් විතර තරබාරුකමින් දුක් විඳිනවා මේක කායික මෙන්ම මානසිකවද බලපෑම තමයි තියෙන ගැටලුව වෙන රෝගයක් නම් ඉතින් හංග වෙනවත් ඉන්න පුළුවන් දැන් අපි මේකට ක්‍රම කිහිපයකින් පිළිතුරු හොයාගන්න වීඩියෝ අවසන් වෙනතෙක් බැලුවොත් ඔබට මහත කියන ගැටලුව හා ඒකට මග කියන කරුණු හොඳින් වටහා ගන්න පුළුවන් වෙනවා මේ ගැන තවදුරටත් කතා කරන මත්තෙන් මම මතක් කරන්න කැමතියි තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් bell icon එක මත click කරොත් අපි දාන වීඩියෝ එකක් නිකුත් වූ සැනින් ඔබට බලා ගන්න පුළුවන් බව බඩගින්න කියන්නේ මොකක්ද අපේ ශරීරයට අවශ්‍ය පෝෂණ අඩු වුණාම ආමාශය හරහා මොළයට සංඥාවක් නිකුත් කරන එක තමයි අපි බඩගින්න කියලා හඳුන්වන්නේ. ගින්නක් නිසා උගලගෙන ඉන්න තමාරෙ. ඉතින් අපි මොනවා හරි ඔබන. පාන් පිටි ගුලියක් එවුවොත් මොළයෙන් ඉල්ලා සින්න පෝෂණය ලැබෙයිද? නෑ නේද? හැබැයි කොහොම හරි බඩගින්න නිවෙනවා. මොකද ආමාශයේ ඉඩ සීමිත නිසා. ඉතින් පැය දෙකක් තුනක් යනකම් බඩගිනි නැහැ. ආමාශයේ හිස් වුණාට පස්සේ නැවතත් මොළෙන් අර සිග්නල් එක ආපහු දෙනවා. මොඩියෝ මට ඕන පෝෂණයේ මිසක් පාන් පිටි නෙවෙයි කියලා. ඉතින් ඔබ කිව්වා කියලා අපිට තීරණ එකක් ගැ නේද? ඉතින් පුරුදු විදියටම ආපහු මොනවා හරි ඔබනවා. මේක ජීවිත කාලය පුරාවටම සිදු කරනවා. ඇත්තටම මේ ඉල්ලන්නේ මොනවද? මේක දන්නවා නම් මේ කාර්යය මෙතරම් අමාරු වෙන්නේ නැහැ. අපි ඊගෙන ටිකක් හොයලා බලමු. පාන් පිටි වලින් හදන කෑම කොපමණ ප්‍රමාණයක් කන්න පුළුවන්ද? පාන් නම් බායකට වැඩියෙන් කන්න පුළුවන් නේද? රොටි කෑවොත් දෙකක් විතර එකවරකට කන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් බලන්න කුරක්කන් වලින් රොටියක් හරි තලප හරි හැදුවොත් කොපමණ ප්‍රමාණයක් කන්න පුළුවන්ද කියලා. අර පාන් පිටි වලින් හදපු කෑම වලින් භාගයක්වත් කන්න බෑ නේද? තවත් එක් විදිහක් බලමු. සුදු හාල් වලින් බත් උයපුවාම කන ප්‍රමාණයයි, තද රතු සිංහල හාල් වලින් බත් උයපුවාම කන ප්‍රමාණයයි වෙනසක් තියෙනව නේද? සමහරු කියන්නේ මට රතු හාල් නම් කන්න බෑ කියලා. ඇයි ඒ? ඒක වෙන හාල් තරම් කන්න බැරි නිසා කියනවා මට කන්න බෑ කියලා. අනික හුරු නැතිකම. තවත් එකක් බලමු. ගෙදර රැට කොස් කන්න හදනවා කියන්නකො. ඒකට බොහෝ විට කාබෝහයිඩ්‍රේට් අඩංගු නැහැනේ. හදන ගන් තියෙන බඩගින්න හැටියට කන්න බෑ නේද? කිතුල් පිටි වලින් හදන කැඳ එහෙමත් වැඩිය බොන්න අමාරුයි. මේ දේවල් වැඩිය කන්නටත් අපහසුයි. ඇයි මොලේ අපෙන් පෝෂණය ඉල්ලුවා. අදාළ පෝෂණ සහිත ආහාර ගන්නවම දැන් ඇති කියලා සිග්නල් එකකුත් අපිට ලැබෙනවා. ඒක තමයි බඩ පිරিলা කියන්නේ. ඇත්තටම බඩ පිරෙන්න නම් තව කන්න ඕන නේද? එහෙනම් මේ බඩගින්න කියන්නේ පෝෂණය ලැබෙන තෙක් දැනෙන ගින්නක් නේද? නිසි පෝෂණය දුන්නා නම් වැඩි කන්න ඕනෙත් නැහැ කියන එක නේද? ඔබගේම නුවණින් විමසා බලන්න. තවත් එකක්. හරි පෝෂණය දුන්නා නම් දැන් වැඩි වෙලාවක් යනතුරු නැවතතර බඩගින්නේ සිග්නල් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නිසා නැවත බඩගිනි වෙන්නටත් කාලය ගත වෙනවා. ඉතින් අර නැවත නැවත කන එකත් ඉවරයි. එක ක්‍රමයක් මේ නිසා හරියනවා. මම හිතන්නේ පැහැදිලි මම කියපු ටික. මහත් වෙන්නේ මොනවද? මහත් වෙන්නේ සමට යටින් ඇති මේද තට්ටුව. මේ මේද තට්ටුව මෙසේ තැන්පත් වූයේ ඇයි? එය අඩු කරගත හැකි ක්‍රම මොනවාද යන්න අපි කතා කළ යුතු කරුණු වෙනවා. දැන් අවශ්‍ය වන්නේ මහත් අඩු කරගන්නේ කොහොමද කියන එක දැනගන්න. මොකද දැන් දන්නවා හරි දේවල් කෑවහම ගින්න අඩු වෙනවා කියලා. මහත් අඩු කරගන්න නම් දැනට ශරීරයේ තැන්පත් වී ඇති මේදය ආපහු පාවිච්චි කරන්න ඕන. මේදේ ආපෞ ශක්තිය නිපදවන්නට භාවිතා කරන්න පුළුවන්. මේදේ යන ශක්ති ගබඩාවක් මිසක් පෝෂණ ගබඩාවක් නෙමෙයි. ඉතින් අපි කල යුත්තේ පෝෂණය වැඩිපුර ඇති ආහාර ගැනීම. ශක්තිය අවශ්‍ය වූ විට මේදේ නැවතත් ග්ලූකෝස් වලට පෙරලලා ගන්න අපේ සිරුර දන්නවා. එසේ කළහොත් මේ ප්‍රශ්න විසඳෙනවා නේද? දැන් අපි මෙය සිදු කළ යුතු ආකාරය ගැන ගණිතමය ගැටලුවකින් බලමු. අපි ගන්න ආහාර වර්ග හතරක් තියෙනවා. මේ ආහාර සියල්ල එකම ඒකකයෙන් මනින්න පුළුවන්. ඒ තුල ඇති ශක්තිය මගින් ශක්තිය වනින්නේ කැලරි වලින් අදාළ පෝෂක කොටස් වල කැලරි ගණන බලමු කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 1ක ඇති කිලෝ කැලරි ගණන 4ක් ප්‍රෝටීන ග්‍රෑම් 1ක ඇති කිලෝ කැලරි ගණන 4ක් ඇල්කොහොල් ග්‍රෑම් 1ක ඇති කිලෝ කැලරි ගණන 7ක් මේදය ග්‍රෑම් 1ක ඇති කිලෝ කැලරි ගණන 9ක් මේ අනුව මේ දේ තමයි වැඩියෙන්ම කැලරි ගණනක් ඇත්තේ. මේ නිසා තමයි අපේ සිරුරේ අමතර ශක්තිය මේ දේ විදිහට තැම්පත් වෙන්නේ. කැලරි 900ක් කෙනෙක් දවා හැරියොත් ඒ කෙනාගේ බර ග්‍රෑම් 100කින් අඩු විය යුතුයි. මෙසේ කිලෝ එකකින් අඩු කර ගැනීමට නම් කැලරි 9000ක් දහනය කළ යුතු වෙනවා.
එසේ නම් මේ දේ දහනය කිරීම යනු මිත්‍යාවක්. මේ දේ නොව කැලරි දහනය කළ හැකි. දැන් ප්‍රශ්නය වන්නේ මේ කැලරි ප්‍රමාණය දහනය කළ පසු නැවතත් කැලරි කීයක් සිරුරට එක් කරනවාද කියන එකයි. කැලරි 900ක් දහනය කිරීම සඳහා කිලෝ 60ක් විතර බර කෙනෙක්ට පැයට කිලෝමීටර 10ක පමණ වේගයකින් පැය දෙකක්වත් දුවන්න හෝ ඇවිදින්න වෙනවා. මෙසේ ඇවිදලා අවසන් වූ පසු ඇතිවන කුසගින්නට නැවතත් කැලරි 1000ක විතර ආහාරයක් ගැනීම සමහර අයගේ සිරිතක්. ඉතින් දුවපු එකත් අපරාධයක්. එහෙත් බඩගිනි වෙන එක නැවැත්විය යුතුයි නේද? මේක කැලරි 150ක විතර ආහාර වේලකින් බඩගින්න නිවා ගත්තා නම් වැඩේ ගොඩ නේද? මේකට අපි දන්න විදිහට අඩු කැලරි ප්‍රමාණයක් සහිත වැඩියෙන් පෝෂණයක් ඇති ආහාර ගැන දැනුවත් වීමක් වෙනවා. අපි දිනකට අපගේ සිරුරට ලබා දිය යුතු වන පෝෂ්‍ය කොටස් 91ක් තියෙනවා. මෙම 91 අපේ සිරුරේ නිපදවා ගැනීමට නම් හැකියාවක් නැහැ. එම පෝෂ්‍ය කොටස් ශාක සහ සත්ව ආහාර මගින් අපි කෙසේ හෝ ලබා දෙන්න වෙනවා. එසේ නොවුනොත් අපගේ සිරුර කාර්මික දෝෂයක් නිසා නතරවන වාහනයක් ලෙස නතර වෙන්න පටන් ගන්නවා. මේ නිසා අපගේ සිරුරේ ඇති පහසුව නැති වී යනවා. ඉංග්‍රීසි භාෂින් මේකට ඩිසීස් යනුවෙන් නම් කරලා තියෙනවා. ඒ වගේම මේ තේරුම වන්නේද පහසුතාවයේ නැතිවීම යන්නේ. ඩිස් හෙවත් නැතිවීම, ඊස් හෙවත් පහසුව. මෙම පහසුතාවයේ නැතිවීමට හේතු වන අදාළ පෝෂක කොටස් 91 දෛනිකව අපේ සිරුරට ලබා දෙන්නේ නම් මේ අනතුරෙන් අපි මිදෙනවා. මෙම පෝෂක කොටස් වලින් 60%ක්ම පොළවෙන් අපට ලබා ගත යුතු ඛනිජ ලවණ වෙනවා. සිරුරට අවශ්‍ය පෝෂක කොටස් 91 මිනරල් එහෙම නැත්නම් ඛනිජ ලවණ 60%, විටමින් වර්ග 16%, ඇමයිනෝ ආම්ල 12%, මේද ආම්ල 3, ඔමෙගා 369 කියන කොටස් ටික වෙනවා. මේ දිනකට අවශ්‍ය සියලුම පෝෂක කොටස් වල එකතුව ගත්තොත් බර ග්‍රෑම් 10ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ ටික දෙනවා නම් අවශ්‍ය ශක්තිය මේ දේ දහනය කර ලබා ගන්න අපේ සිරුර දාන්න. අපේගේ මොළය බඩගින්න ලෙස අපිට දන්වා ඉල්ලන්නේ මේ 91. ඒත් අපි දෙන්නේ දැනටමත් අප සිරුරේ තැම්පත් කර ඇති කැලරි ගොඩක්. ඉතින් නැවතත් මේ කැලරි ටික මේ දෙයට පෙරලලා තැම්පත් කර මහද තව තව වැඩි කරනවා. මොන බෙහෙත බිව්වත් ඉතින් මේකට හරියන්නේ නැහැ. ස්ථූලතාවයට දෙන බොහෝ බෙහෙත් වලින් කරන් කුසගින්න දැනෙන්නේ නැති කරන එක. ඒ කොතරම් හොඳදයි දැන් ඔබම සිතා බලන්න. අර කියපු පෝෂක කොටස් නොදුන් නිසා හටගන්න අපහසුතාවයන් සියල්ලට ඔබ පාර හදනවා නේද? කෙට්ටු නම් වෙයි, හැබැයි රෝග ගොඩක් එක්ක. හොඳින්ම හිතා බලා මෙවැනි ඖෂධ වර්ග භාවිත කරන්න. අපි එවැනි රෝග කිහිපයක් පහදින් දක්වන්නම්. ක්‍රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, සින්ක් යන ඛනිජ ලවණ ඌනතාවය නිසා දෙවැනි වර්ගයේ දියවැඩියාව සෑදෙනවා. අයඩින්, සෙලේනියම්, කොපර් ඌනතාවය නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය සංකූලතා ඇති වෙනවා. කොපර්, කැල්සියම්, මැග්නීසියම්, ඔමේගා නැතිවීම නිසා මිග්‍රේන් හටගන්නවා. මේ ලෙසට විශාල රෝග ගණනාවක් දිගටම කියවගෙන යන්න පුළුවන්. එසේ නම් මහත අඩු කරගන්නට හිතන අය ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ නැතිව වැඩේ කරගන්නට ඥානවන්ත වෙන්න ඕන. අපි කෙසේ හෝ කළ යුතු වන්නේ අදාළ පෝෂක කොටස් 91 දෛනිකව ආහාර සමග ලබා දීම. අප සිරුර වැඩිපුර මේදේ දහනය කර ශක්තිය ලබා ගැනීමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙනවා. එතකොට සිරුරේ නියම බර එන තෙක් තැන්පත් මේදේ දහනය කර ශක්තිය ජනනය කරනවා. ඔබ බලාපොරොත්තු වන්නේ මේ නෙමෙයිද? අපි අදාළ ආහාර ගැන වෙනම තවත් වීඩියෝකින් කතා කරමු. දැන් මේ තත්ත්වයට බලපාන තවත් එක කරුණක් තමයි මානසික තත්ත්වය. මහත වැඩි කෙනෙක් කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අනේ තවමත් මම මහතයිනි කියලා හිතනවා නේද? මෙන්න මේ සංකාරය ඔබගේ ස්ථූලතාවය රඳවා ගැනීමට ඉදිවහල් වෙනවා. ඔබගේ මනස මේ මහත ඉල්ලා සිටීමක් මේ නිසා ඇති වෙනවා. මේ තරමක් සියුම් කාරණාවක් වුවත් හරියට හිතුවොත් අල්ලගන්න බැරි වෙන්නේ නැහැ. මම අද ඊට වඩා කිට්ටුයි කියලා හිතන්න හැකි මනසක් ඇත්නම් එයද ඔබගේ ස්ථූලතාවය අඩු කර ගැනීමට ඉවහල් වෙනවා. මේ අත්දැක බලන්න. මේ සඳහා හිප්නෝතෙරපි ක්‍රම පවා තියෙනවා. හැබැයි ලංකාවේ මෙම ක්‍රම තවම භාවිතා කරනවාද කියලා නම් අපිට තාමත් හොයාගන්න බැරි වෙනවා. නමුත් යෝග ව්‍යායාම වලින් මෙම தත්ත්වය ඇති කරනවා. ඒ කියන්නේ මානසිකවත් කිට්ටු වෙන්න හැකි කියන එක නේද? මේ ගැන අපි තවදුරටත් විස්තරාත්මකව ඉදිරියේදී තවත් වීඩියෝකින් කතා කරමු. ෆැට් බර්න් ඉන්නවා. කැලරි බර්නින් වෙත යොමු වෙන. නැවත නැවත ඇතිවන කුසගින්න නවත්තා ගන්නට අවශ්‍ය පෝෂණය නිතිපතා ලබා දෙන්න. තවත් කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් තීරුවේ ඒ ගැනත් කියන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.